සමාජයේ හෝ පරිසරයේ යම් ප්‍රශ්නයකට ව්‍යවසායී විසඳුමක් නිර්මාණය කරන්නේ කොහොමද? ඒ සඳහා ඔබ පළමුවෙන්ම කළ යුත්තේ එම ප්‍රශ්නය පිළිබඳව හොඳින් ගැඹුරින් අධ්‍යයනය කිරීමයි. එහෙම කරේ නැත්නම් බොහෝ විට අසාර්ථක විය හැකියි. අපි බලමු ඊළඟ ව්‍යවසායකයා. Don Shantilata ඇහැලියගොඩ. අයිබෝන් ඇත්පවුරින් අවසරයි මම බීඩී ශාන්තිලතා ඇහැලියගොඩ නුගදන්න රංහොටිය ආදීනිය කියන ගමෙන් මගේ ව්‍යාපාරය නෙළුම් වගාව කාබොනික පොර මගින් එහි නම දියසියපත් මම බලාපොරොත්තු වෙනවා දැනට පැව් ආශ්‍රිතව සහ ගංගා ආශ්‍රිතව තමා නෙළුම් අපේ අය පැල සහ කොළ අල වෙළඳ පොළට ගේන්නේ ඒ මගෙන් අපේ නෙළුම් වගා වඳභාවයටපත් වෙනවා ඒ නැති කිරීම තමයි මගේ ආරම්භුණ මං අක්කර භාගයක මුලින් නෙළුම් පැල 1500ක් 2007 අතර වගා කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ ඒකෙන් පැල පැල මල් කොළ අල වශයෙන් තමයි වෙළඳ පොළට යැවීමට බලාපොරොත්තු වෙන්නේ වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා ඒ වගේම කොළ වලට විශේෂයෙන් ලන්සීට් හා බත් පෙට්ටි වගේ දේවල් වලට හොඳ ආයෝජනයක් වෙනවා දැනටත් හොඳ ඉල්ලුමක් පවතිනවා මගේ අරමුණ ඔබතුමන්ලාගෙන් ලක්ෂ 6ක වගේ මුදලක් ඉතාමත්ම හොඳ ව්‍යාපාරයක් කියලා මට හිතෙනවා. දැන් මේ පිළිබඳව මට අද දැනගන්න ඕන මේ ඔබ දැනට මේ ව්‍යාපාරය කරගෙන යමින් පවතින සුළු වශයෙන්. දැනට ව්‍යාපාරයක් වශයෙන් නොවුනට අත්දැකීම් ලබා ගැනීම සඳහා මම පැල 50ක් පමණ තියෙනවා මල් ළඟ. දැන් ඔබ කිව්වා කොළත් දෙනවා නෙළුම් අලත් දෙනවා ඒ වගේ හැම දෙයක්ම වෙළඳ පොළට ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන කොහොමද මේ පිළිබඳව යම් අධ්‍යයනයක් කළා තියෙනවද වෙළඳ පොළ පිළිබඳව මම මල් සංගම් වල ගොඩක් වෙලාවට ඉන්නවා ඒ තුලින් පැල වගේ දේවල් ඉල්ලලා තියෙනවා ඒ වගේම දැනට හොටෙල් වල කෑම ප්ලේට් වශයෙන් ගන්න එකට නෙළුම් ගොල භාවිතයට ගන්නවා මට අවශ්‍යයි දැනගන්න මේ ලක්ෂ 6 අරගෙන ඔබ ඒ ලක්ෂ 6 මොන විදිහේ කටයුතු වලට යොදවන්න හදන්නේ මම ඉඩමක් බදු වශයෙන් ගන්න බලාපොරොත්තු වෙනවා පැල වලට ඒ වගේම පොර මං කාබොනික පොර නිෂ්පාදනය කරගන්න ඒ වගේ දේවල් වලට වගේ තවත් සේවකයන් මට එක් සේවකයෙක් ගන්න අවශ්‍ය වෙනවා ව්‍යාපාරෙන් කොච්චර විතර දෙන්න කැමතිද ආයෝජකෙක්ට මම 100%ක ආයෝජකෙකුට දෙන්නම් මට පොඩ්ඩක් කියන්න ශාන්තිලතා මේ ව්‍යාපාරය කරන්න අදහස එන්න කලින් ඔබතුමිය මොනවාද කරේ මම ගොවිතැන් කළා කාබොනික් පොර මගින් ගොවිතැන් කරනවා දැනටත් ටික ටික කරනවා පොඩ්ඩක් හරි අත්දැකීමක් තියනවද මේ ගහක් ගොඩ දැන් ඔක අපිට කියන්නේ ගොඩනේ වැවේ හැදෙන්නේ මඩනේ ගොඩේ මේක හිටෙව්වහම ඒ ගැනවා දැකලා තියෙනවද හොඳ මේක ගොඩ හිටෙව්වහම අර විදිහටම හරියනවද ගොඩ නෙමේ මම හිටවන්න බලාපොරොත්තු වෙන්නේ කුඹුරු වගේ මඩ ඉඩම් වල තමයි ඔව් අපි තුන් බත් උතන්න ඔය අමු විදිහටම ගන්න පුළුවන්ද නැත්නම් ඒක තම්බල ගන්න ඕනද නැහැ මේ පත්‍රේ අපිට ඕනම මේ චුට්ටක් අර කඩාගත්ත ගමන් තමයි මේක මෙහෙම තියනකොට මෙහෙම නැමුවොත් කැඩෙනවා. ඔව්. ඒත් මේක කඩලා පැය දෙක තුනක් යනකොට මේ ඕනම විදිහකට නමන්න පුළුවන්. What I want to say is when water is scarce in Sri Lanka whether growing nelum mala in a land where water is so short is this the best thing she can do to create an impact because as Sri Lankans all of us must make use of the best possible use of the limited amount of water in the ground. Just want to know that question. විශේෂයෙන්ම මේක කාලයත් එක්ක ඉදිරියට ඔය වතුර ප්‍රශ්නේ ඇති වෙද්දී තව කොතරම් දුරට ඕකේ සාර්ථක වෙයිද කොතරම් දුරට ඕක පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ තමයි. එතකොට තව දෙයක් ඇවිල්ලා මේ සමාජයක් වශයෙන් මේ අපේ යුතුයකමක් තියෙනවා මේ අපිට තියෙන දේවල් රැකගන්න. ඒතකොට දැන් වතුර කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එකක් ඉස්සරහට. ඉතින් ඒක තමයි මම හිතන්නේ එතුමා මතු කරන ප්‍රශ්නේ. එතෙන්දී මේ කියන්නේ මඩ ගොඩාක් මඩ තිබුණත් සාමාන්‍ය තත්වයක මඩ තිබුණත් නෙළුම් වගාව නෙළුම් මානෙල් ඒ ටික කරගන්න පුළුවන්. ඉතලා තියනවාද නියඟයක් ආවොතින් වතුර අඩුකමක් හම්බ වුණොතින් මේ ශාකයේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම වතුර ප්‍රමාණය දෙන්න පිළියමක් තියනවා. ඔබ ඉන්න ප්‍රදේශයේ ජලය අපිට එහෙම වුණොත් එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන් බැරල් මාර්ගෙන් ලොකු ටැංකි මාර්ගෙන් එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන්. අනිත් එක තමයි වගාවක් ආශ්‍රිතව වගාලින්දක් හදාගන්න පුළුවන් අපිට. ඒ වගාලින්දේ සාමාන්‍යයෙන් පායන කාලයක් ආවොත් ඒ වගාලින්දේ වතුර රඳා පවතිනවා. ඒ වගාලින්දට හෝ ටැංකියට අපිට පොම්ප කරගන්න පුළුවන්. පෞද්ගලික වශයෙන් මම නම් හිතන්නේ නැහැ ඔබතුමියගේ ව්‍යාපෘතියෙන් සමාජීය බලපෑමක් කියනක සෝෂල් ඉම්පැක්ට් එකක් වෙනවා කියලා. ඒ කාරණා මත මට ආයෝජනය කරන්න බෑ. දැනට තීරණය ලංකාවේ තීරණය වතුර ස්ටොක් එක පාවිච්චි කරන්නට මේ ප්‍රොජෙක්ට් එක සමාජයට ප්‍රයෝජනෙ වෙයි කියලා මම හිතන්නේ. ඉතින් මංගිතන්නවාගේ මේ ප්‍රොජෙක්ට් එක ගැලපෙන්නේ නැහැ. ඉතින් මම අයින් වෙනවා. මට දැනෙන්නේ එහා සමාන හැඟීමක්. මොකද මම දකින්නේ ඔබතුමී මේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන මූලික අවශ්‍ය කරන સિદ્ધාන්ත පිළිබඳව දැනීමක් තියෙනවා කියලා. මේ අවස්ථාවේදී මම මේන් ඉවත් වෙනවා. මම ලක්ෂ 3ක් ආයෝජනය කරන්න කැමති මේ ව්‍යාකෘතියට. ඒ නිසා මට 120ක් අවශ්‍යයි. තවත් ඇතෙක් කවුරු ඉන්නවද මේ ඉදිරි කොටස? මම ඉතුරු ටික ආයෝජනය කළොත් මට අවශ්‍ය වෙනවා තව ඒකෙන් 120ක් අවශ්‍ය වෙනවා. ඒකට අපි දෙන්නටම 140ක ව්‍යාපාරික කොටසක් ලැබෙන යනවා. මම හිතන්නේ ඔයාට හැබැයි සම්පූර්ණ පාලනේ තියෙන 160ක්. ඒකට කැමතිද ඔබ? මේ ශාන්තියකට වෙලාව ගන්න අරගෙන කල්පනා කරලා අපිට ඒකට උත්තරයක් දෙන්න. මම ඔබ දෙපොළට එකපාරට මගේ සුබ පැතුම්. මොකද හිතෙන්නේ? වැඩසටහන ගැන ගොඩක් හොඳයි. සර්ලගේ සහ කාර්ය මණ්ඩලයේ සහයෝගය අපිට ගොඩක් ලැබුණා. අපි වගේ ගම්බද කාන්තාවන්ට මේ වගේ වැඩසටහන් මගෙන් මේ කරන දිරිමත් වීමට මම ඔබතුමාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආයෝජකයන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමිය ඔෆර් කරේ 125යි. නමුත් අන්තිමට 140ක් දෙන්න උනා. කමක් නැද්ද ශාන්තියකට එකඟ වුණාද? මම එකඟ වුණා. මොකද මගේ ලොකු අදිෂ්ඨානයක් තියෙනවා මේකෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා. හොඳයි. ඔබතුමියට ජය.